අයිබෝන් හැමෝටම ඔන්න අපි මේ අද ලැහැස්ති වෙනවා අපි ඔයගන්ට කිව්ව වගේම ඩුබායි එන්නේ කොහොමද කියන එක ගැන අපි වෙනමම වීඩියෝ මාලාවක් අරගෙන එනවා කියලා කිව්වා. ඉතින් ඒකේ දෙවන වීඩියෝ එක තමයි මේ කරන ලැහැස්ති වෙන්නේ. ඉතින් දැන් වෙලාව මම හිතන්නේ 11ට 12ට කිට්ටු වෙන්නේ. ඔව් 11 පහ වෙලා ඇති සමහර විට. ඔව්. ඔව්. 12ට 12ට 5යි. 12ට 5යි වෙලා. ඉතින් අද සෙනසුරාදා දවසක්. ඉතින් ඩුබායි වල ටිකක් සෙනසුරාදා දවස් කියන්නේ රැයලි වෙනකම්ම වගේ මිනිස්සු නිතරම පාරේ ගැවසෙන වලට පිටිපස්සෙන් බලා ගන්න පුළුවන් ඒක. හරි අපි මාතෘකාව ගන්නවා. මේ සෙනසුරාදිරිද කියලා නෙමෙයි ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් අර සාමාන්‍යයෙන් මෙහෙ එහෙම රැයක් දවාලා නැතුව මේ මිනිස්සු එහෙම යනවා. ඉතින් මිනිස්සු තමන්ගේ වැඩ කටයුතු කරගන්න එහෙම මේ දැන් රැය වෙලා කියලා එහෙම එකක් නැහැ මෙහෙ. ඉතින් මම හිතන්නේ ඒ නිසාම වෙන්නේ නැති අපිත් දැන් මේ 12ට විතර එළියට බහලා මේ වීඩියෝ එක කරන්න වැඩක් නැහැ. ඔයාලා වෙනුවෙන් වීඩියෝ එක කරන්න ඕනි කියලා හිතලා පොඩ්ඩක් මේ එළියට බහලා ටිකක් පොඩ්ඩක් ඇවිදලා ඉතින් මේ තනක් හම්බ වුණා. ඉතින් ටොලයි මේ වැඩේ කරන්නේ. අපි අද හිතුවා මේ දැන් අපි අපේ පළවෙනි වීඩියෝ එකෙන් දැම්මා මේ අපි ඇයි ඩුබායි තෝරගත්තේ සහ රටක් තෝරගන්නකොට ඕගොල්ලෝ මොනවද කරන්න ඕනි දේවල් සහ ඕගොල්ලෝ මොනවද බලන්න ඕනි කියන දේවල් සම්බන්ධයෙන් අපි එක වීඩියෝ එකක් දැම්මා. ඉතින් අපි හිතුවා මේ අද කතා කරන්න අර කලින් එක වගේම පුරා ලැහැස් වෙලා නැත්තම් මේ මොනවා හරි අමතක වෙයි කියලා හිතලා අද අපි මේ මෙතන බැලුව දැන් ගොඩක් අය දැන් මේ ඩුබායි වලට එන්නේ ඇත්තටම මේ ජොබ් එකක් හොයාගන්නනේ බොහෝ දෙනා. ඉතින් ඒකෙදි ජොබ් එකක් හොයාගන්න ඔයා අරන් එන්න ඕනි ඩොකියුමන්ට්ස් මොනවද ලිය කියවෙලි. මේ කියන්නේ ජොබ් එකක් හොයාගන්න එනකොට. ඉතින් ඒක අපි අරන් ආපු දේවලුත් මේක එකතු කරලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ජොබ් එකක් හොයාගන්න එනකොට අරන් එන්න ඕනි මොනවද කියන එක මේ කතාවෙදි ඔයගලන්ට තේරුම් කරලා දෙන්න අපි උත්සාහ කරනවා. ඉතින් මුලින්ම අපේ තියෙන්නේ මොකද්ද? CV එක. ඒ කියන්නේ මේ ජොබ් එකේ අපි කොහොමත් මේ අයදුම් පත්‍රයක් නේ අපේ විස්තර තියෙන ඔක්කොම CV ගොම දන්නවා. ඉතින් ඒක අපි අරන් එන්න ඕනේ. ඒක බොහොම මේ මේ සාමාන්‍ය දෙයක්. ඒක තමයි මූලිකම දේ. මූලික දෙයක. හැබැයි ඒකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. ඒක අපි මේ ඒක ලැහැස්සි කර ගන්න ඕනේ පිළිවෙලක් තියෙනවා. ඉතින් ඒකෙදි අපි ගොඩක් වෙලාවට අපි බැලුවා මේ මේ CV ෆෝමැට්ස් අපි ගොඩක් හෙව්වා. ඒ කියන්නේ මොන වගේ CV ෆෝමැට් එකක්ද මේ මේ ඩුබායි වලට හරියන්නේ. එතකොට අපිට එහෙම හොයද්දි ගොඩක් හම්බුණා යුරෝපීය රටවල් වලට යනකොට වෙනම එකක්. එතකොට සාමාන්‍යයෙන් අපි නිකන් හිතමු ඇමරිකාවට යනකොට තව එකක්. එතකොට ඉන්දියාවට යනකොට වෙන එකක්. තව එකක් කැනඩාවට ඔහොමම අපිට එහෙම එක එක හම්බුණා. ඉතින් අපි එතකොට අපිට හෙව්වා ඒ ඩුබායි වලට අපි යනකොට මොන වගේ CV ෆෝමැට් එකකින්ද CV එක හදාගන්න ඕනේ කියලා. ඉතින් එතකොට අපි ඒක සර්ච් කරා. දැන් මේ 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 ඒ CV ෆෝමැට්ස් අපි කොහෙන්ද හොයාගත්තේ කියන එක අපි අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් විදියට දාන්නම්. ඒවට ගිහිල්ලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. අපිත් ඒවට ගිහින් තමයි ඒ විස්තර හොයාගත්තේ. ඉතින් ඒවා අපි පැහැදිලිව ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඒවට ගිහිල්ලා ඔයගොල්ලොත් බලන්න මොනවා දේවල් තියෙන විස්තර කියලා බොහොම පැහැදිලිව ලියලා තියෙනවා. අනිත් එක තමයි මේ අපිට මේ දැන් අපි ඇත්තටම ෆස්ට් ටයිම් මේක ඇහුවේ නේ. ඒ කියන්නේ ATS කියන එක. ඔව්. ඇප්ලිකන් ට්‍රැකින් සිස්ටම් කියන එකක් තියෙනවා. ඒක මමත් අපි දෙන්නම ඒක එහෙම එකක් අහලා තිබුණේ නැහැ. අහලා තිබුණේ නැහැ. කවදාවත් අහලා තිබුණේ නැහැ. මොකද අපි ලංකාවෙත් අපි ජොබ් වලට ගිහින් තියෙනවා. අපි ඇප්ලයි කරලා ඉන්ටර්වියු ගිහිල්ලා තියෙනවා. ඉතින් එහෙම වෙනකොටවත් අපිට මේක මේ ATS කියන එක ඇප්ලිකන් ට්‍රැකින් සිස්ටම් කියන එක අපි අහලා තිබුණේ නැහැ. නමුත් මේ ඩුබායි වලට අපි එනකොට එහෙම එකක් තියෙනවා. ඒකට මොකද ඒක හේතුව තමයි සාමාන්‍ය මේ ජොබ් එකකට අයදුම් පත්‍ර නිකන් 500ක් 1000ක් විතර එනවා. ඔව්. ඒක අයදුම් කරන කට්ටියට බලා ගන්න පුළුවන්. මොකද ජොබ් ඔපචුනිටි එකක් දාලා විනාඩි 5ක් 10ක් යනකොට
සාමාන්‍යයෙන් පෙන්නනවා ඇප්ලිකේෂන් 200 ඕවර් 200 වගේ පෙන්නනවා. ඉතින් ඒ කියන්නේ මාර තරංගයක් තියෙනවා. සාමාන්‍යයෙන් ඇප්ලිකේෂන් 500,000ක් හෝ ඊට වැඩිපුර එනවා. ඉතින් ඒක ට්‍රැක් කරන්න ඒ ඇප්ලිකන්ට් අයදුම් කරුවාව ට්‍රැක් කරන්න වෙනම සිස්ටම් එකක් තියෙනවා. ඒව මේ මහලොකු මැජික් නෙමේ. ඒ වගේම අපිට අන්තර්ජාලයෙන් හොයාගන්න පුළුවන්. මමත් එහෙම ඒවා හොයාගත්තා. එකම දේ තමයි අපි නිකන් හිතමු ඔයා ගිහිල්ලා බලනවා ලින්ක්ඩ්ඉන් එකේ හරි ඉන්ඩීඩ් වල හරි නෞකරි ගල්ෆ් හරි මොනවා හරි ඔය මේ ජොබ් සර්ච් කරන වෙබ්සයිට්ස් වලට ගිහින් බැලුවම ඒකේ දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකක්. ඉතින් ඒකට අදාළව ඒ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන විස්තරයට අදාළව ද මේ මේ ඇප්ලිකන්ට් ඉන්නේ. කියන්නේ අපි හිතමු ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා දෙනවා මෙන්න මේ මේ දේවල් තියෙන්න ඕනේ මේ සුදුසුකම් තියෙන්න ඕනේ කියලා. එතකොට මෙන්න මේ දේවල් තමයි අපි බලන්නේ. ඔය දේවල් අපේ CV එක ඇතුලේ තියෙනවා. CV එක ඇතුලේ තියෙන්න ඕනේ. ඒතර ඒක බලන මම සරලව කියන්නේ ඒක බලන ක්‍රමයක් තමයි ATS කියලා කියන්නේ. ඉතා ඉක්මනින් බලන ක්‍රමයක්. ඒ කියන්නේ මැනුවලි නෙවෙයි බලන්නේ ඒක. ඔව් ඒක ඔටෝමැටිකලි බලන දෙයක්. බලන එක. දැන් අපි මේ මේක ගැන මේ කරුණු එකතු කරලාදී අපි කල්පනා කරා ඔයාලට අපි CV එකක් මේ ATS ක්‍රමයට හදන හැටි වෙනම වීඩියෝ එකකින් පැහැදිලිව අරගෙන එන්නම්. ඒ නිසා අපි ඒක ගැන වැඩි විස්තර කියන්නේ යන්නේ නැතු වෙනනම් ඒක වෙනම වීඩියෝ එකකින් අරන් එන්නම්. CV එකක් හදන්නේ කොහොමද? ඔක්කොම විස්තර ටික ඒකේ ඇතුළත් කළා. මොකද CV එකක් හරියට ලියන්න ඕනේ. ඒකවල තමයි අර ATS එකට අහුවෙන්නේ. ඉතින් ඒක වෙනම කතන්දරයක්. ඉතින් අපි මේ ડોකියුමන්ට්ස් එක බලද්දී ජොබ් එකක් හොයාගන්න යනකොට අපි CV එක අරන් එන්න ඕනේ. CV එක මෙන්න මේ ATS කියන ක්‍රමයට තියෙන්න ඕනි කියලා මම මතක් කරනවා. ඉතින් අනිත් වෙ මොකද? අධ්‍යාපන සුදුසුකම් තියෙන සහතික ටික. ඔව්. අධ්‍යාපන සහතික. ඔව්. එතකොට දැන් මොනවද? ඔයා මොනවද කරලා තියෙන්නේ? O level කරලා තියෙනවද? A level කරලා තියෙනවද? උපාධියක් කරලා තියෙනවද? Masters කරලා තියෙනවද? ඔයාට තියෙන උසස්ම අධ්‍යාපන සහතික. ඔව්. වැඩි මේක. වැඩි මේක. ඉතින් ඒව අරන් ඉන්න ඕනි. ඉතින් අපි දෙන්නගෙම ඩිග්‍රී සර්ටිෆිකේට්ස් අපි ඒව අරගෙන ආවා. ඒවා අපි ඇටෙස් කරගෙන, කියන්නේ සහතික කරගෙන විදේශ සේවා නේ, විදේශ කටයුතු අමාත්‍යාංශය නේ, ෆොරින් මිනිස්ටර් එකෙන්. ඔව්. ෆොරින් මිනිස්ටර් එකෙන් ඒක සහතික කරගෙන ඒ ප්‍රොසෙස් එකත් අපි අපේ වීඩියෝ එකකින් කියනවා. ෆොරින් මිනිස්ටර් එකෙන් සහ විශ්වවිද්‍යාලයෙන් දෙකෙන්ම සහතික. ඔව්. දෙකෙන්ම ඒව කරගෙන සහ මේ අපි UAE එම්බසි එකෙන්ත් අපි ඒක ඇටෙස් කරගෙන ආවා. මගේ ඇටෙස් කරන් ආවා, මෙයාගේ ඒක ඇටෙස් කරන් ආවේ. ඉතින් ඒවා අපි වෙනම segment වෙනම video එකකදී අපි කතා කරනවා කොහොමද document attest කරන්නේ කියන එක ගැන. ඔව්. එතකොට මේ ඔයාට තියෙන අපි හිතමු O level නම් ඔයාට තියෙන්නේ A level සහතිකය නම් A level සහතිකය ඒකත් විදේශ සේවා විදේශ කටයුතු අමාත්‍යාංශයනේ. ඔව්, foreign ministry. එතකොට foreign ministry එකෙන් ඒක ඒව සහතික කරගෙන එන්න ඕනි. ඉතින් ඒව අමතක කරන්න එපා. එතකොට ඔයාට O level නම් තියෙන එක සහතික කරගන්න, A level නම් තියෙන එක සහතික කරගන්න, උපාධියක් නම් එක සහතික කරගන්න. ඒක ඒ සර්ටිෆිකේට් එක එහෙම අරන් එන්න ඕනේ. එතකොට මොකද එහෙම සහතික කරොත් තමයි වෙනත් රටකින් පිළිගන්නේ මෙයා මේ දේ කරලා තියෙනවා කියලා. එතකොට ඊළඟ එක තමයි training certificates. එතකොට ඕගොල්ලෝ මොනවා හරි මොනවාද training වලට සහභාගී වෙලා තියෙනවා නම් ඒ කියන්නේ ඔයා ආයදුම් කරන්න බලාපොරොත්තු වෙන වෘත්තියට අදාළ ට්‍රේනින්ග්. ඔව්. පුහුණු වීම. ඔව්. එතකොට අපි නිකන් හිතමු මොන හරි කාර්මික ශේෂ්ත්‍රෙ ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් ඔය ආහාර මොනවාද කෑම හදන ශේෂ්ත්‍රෙ ඉන්න කෙනෙක් නම් මොන මොනවා හරි ඔයගොල්ලෝ ඉගෙනගෙන දේවල් තියෙනවා නම් එතකොට මොන හරි කෝස් කළා ට්‍රේනින්ග් වෙලා දැන් කෝස් එකක් කරනවා කියන එක වෙනම එකක්. ට්‍රේනින්ග් වෙන්න පුළුවන් නේ අපි හිතමු මොන හරි ඔයගොල්ලන්ගේ නගරයේ තියෙන ලොකු මොකක් හරි තියෙන shop එකකට ගිහිල්ලා ඔය අයගේ මාසයක් දෙකක් හරි සතියක් හරි train වෙනවා. ඒතර ඔයාට පුළුවන් එදෙනින් මේ එයාගෙන් සහතිකයක් ගන්න ලියුමක් හරි මෙයා මෙතන මාත් එක්ක මෙන්න මේ වැඩ සම්බන්ධයෙන් පුහුණුවක් වුණා කියලා. ඉතින් එහෙම මොනවා හරි සහතික දිනනවා නම් ඒවා ලැහැස්සි කරගෙන ඉන්න පුළුවන්. එතකොට අනිත් එක service letters. ඒ කියන්නේ ඔයාලට මොනවා හරි දැන් අනිවාර්යයෙන්ම job එකක් කරපු අය එනවා නම් ඒගොල්ලන්ට ඒ කියන්නේ කලින් රැකියාවක් කරපු අය ඉන්නවා නම් ඒගොල්ලන්ට සර්විස් ලෙටර් එකක් තියෙනවනේ. ඒ කරපු හැම රැකියාවකින්ම පුංචි දෙයක් හරි කමක් නැහැ. සර්විස් ලෙටර් එකක් ගන්න. මේ මේ නිදා ඉඳන් මෙදා වෙනකන් මේ තනතුරේ මේ මේ දේවල් මම කරලා තියෙනවායි කියලා
සාධික කළ දෙන්න කියලා ආයතනයෙන් ඉල්ලන්න. සමහර ආයතන ඒවා දෙන්නේ නැති ආයතනක් තියෙනවා. එහෙම මට අත්දැකීම් තියෙනවා. එහෙනම් මොකද දැන් මම මෙහෙම අපි එහෙම එනකොට තමයි මම මංගාව කිසිම සර්විස් ලෙටර් එකක් තිබුණේ නැහැ. ඒක හරි වැරදි වැඩක්. ඒ කියන්නේ වැඩ කරලා තිබුණ ආයතන ගොඩකනේ. ඔව්. ඉතින් ඒ සර්විස් ලෙටර්ස් මට අවශ්‍යලා තිබුණේ නැහැ. ඉතින් මෙහෙම එනකොට තමයි ඒකේ වටිනාකම එහෙම එකක් අරන් ගියා නම් හොඳයි නේද කියලා හිතනකොට මම කතා කරා මම වැඩ කරපු ආයතන වලට. ඉතින් සමහර ආයතන වල ඒගොල්ලෝ කියන්නේ මම වැඩ කරා කියලා දන්නේ නැහැ කියලා එක ආයතනකින් කිව්වා. ඉතින් සමහර ආයතන දෙන්න බෑ කියලා කිව්වා. ඉතින් මම වැඩ කරපු සමහර ආයතන වැඩ කරපු පුවත්පත් එහෙම මං එනකොට ඒ කාලේ ඔක්කොම වැහිලා. ඉතින් ඕවත් එක්ක මට එහෙම මම වැඩ කරපු සර්විස් ලෙටර්ස් මට එකම එක ආයතනකින් විතරයි මට ගන්න පුළුවන් වුණේ. ඒ ආයතනොත් මම අයින් වෙනකොට සර්විස් ලෙටර් එකක් අරන් තිබුණේ නැහැ. මම අයින් වෙලා අවුරුදු 5කට 6කට විතර පස්සේ තමයි මම HR මැනේජර් කතා කරලා මෙහෙමයි මගේ විස්තරය කියලා එහෙම දෙන්න පුළුවන් කියලා ඊට පස්සේ මට ඒක දුන්නා. මම ඉක්මනින් හදලා දුන්නා මට ඒක අපි ගෙදරටම එවුවා නේ. මතකද? ඔව්. මට එවුවද කොහේ මට මතකනේ. ගෙදරට එවුවා ඒක. ඔව්. ඉතින් මගනේ ඒව එහෙම දැන් මෙහෙම අවුරුදු ගණන් පහු කරන්නේ නැතුව දැන්ම ඔයගොල්ලෝ එන්න plan කරන කෙනෙක් නම් සර්විස් ලෙටර් එකක් අනිවාර්යෙන්ම අරගෙන තියාගන්න ඒවා පස්සට කල් දාන්න එපා. ඇත්තටම ඒක මේ සමහර අය දැන් මම දැකලා තියෙන පුරුද්දක් විදිහට කරනවා. ඒ කියන්නේ රට එනවද නැද්ද මොකුත් නැහැ. එහෙම කිසිම හේතුවක් නැතුව තමන්ගේ සර්විස් ලෙටර් එක ගන්නවා. ඇත්තට මේක හොඳ පුරුද්දක්. ඒ කියන්නේ ඒ වෙලාවේ තමන් සර්විස් එක දුන්නා සර්විස් එක කරලා ඉවර කරා මට ඒකේ සාතිකය දෙන්නේ. ඒක ගන්න එක බොහොම වටිනවා. ඒ කියන්නේ රට එනවද නැද්ද කියන එක ඇත්තටම අදාල් නැහැ ඒකට. ඉතින් අනිත් එක මොකද? එතකොට මේ ටික දැන් এডুকেෂන් මොනවද අධ්‍යාපන සාතික හරි ට්‍රේනින් වෙච්ච ඒවා හරි සර්විස් ලෙටර්ස් හරි කියන්නේ වැඩ කරපු තැන් වලින් ගත්ත ලියුම් අරෝ මේ ඔක්කොම හරි. ඉතින් ඊට අමතරව ඔයා එන රැකියාවට අදාළව ඔයාට පුළුවන් ඔයාගේ මොනවද ඔයාට වෙබ්සයිට් එකක් තියෙනවා නම් ඒක හදාගන්න පුළුවන්. එතකොට ඔයාගේ සෝෂල් මීඩියා Facebook account එකක් තියෙනවා නම් ප්‍රොෆයිල් එකක් මේ ඔයාට වෙනම page එකක් තියෙනවා නම් ඔයාගේ වැඩ පෙන්වන්න. එතකොට ඔයාට Instagram TikTok අරෝමි ඔක්කොම තියෙනවා නම් ඒවා දැම්ම ඉඳලා හදාගන්න. ඒවා දැම්ම ඉඳලා maintain කරන්න ඔයාගේ profession එක අනුව. ඔයා අපි හිතමු මොනවා හරි ගිනුම් කරන කටයුතු සම්බන්ධයෙන් ඉන්න කෙනෙක් නම් Facebook profile Instagram TikTok කරෝමේ මන් දන්නේ හදන්න පුළුවන්ද කියලා ඒවා හදාගෙන වාගේ වැඩ පෙන්නන්න මේ අමාරුයි. අපි උදාහරණයක් විදිහට කිව්වොත් ඔයා මේකප් කරන නේ මේකප් ආටිස්ට් කෙනෙක් හරි ඔයා මොඩල් කෙනෙක් හරි ෆොටෝග්‍රාෆර් කෙනෙක් හරි ඔය වගේ ඒවාගේ මොනවා හරි graphic designer ඔව් graphic designer කෙනෙක් හරි ඉතින් එහෙම කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මතක ඇත ඔයාගේ ඒ profile එක හදාලා තියාගන්න website එකක් හරි Instagram TikTok ඔය මොනවාද YouTube බරෝමේ ඔක්කොම මෙහෙ ඒවා වලට මේ ලොකු තැනක් තියෙනවා. ලොකු තැනක් තියෙනවා කියන්නේ මෙහෙ මාර විදියට මිනිස්සු social media වල active. ඔව් ඒ නිසා ඉතින් company වල ඒවත් බලනවා. ඔයාට එහෙම තියෙනවද කියලා බලනවා ඔයාගේ profession එක අනුව. ඉතින් ඒව ලැහැස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ ඔයාට හිතනවා නම් ඔයාගේ job interview එකට සම්මුඛ පරීක්ෂණයට යන්න ඔයාට ලැප්ටොප් එකක් හරි ඔයාට ටැබ් එකක් හරි අවශ්‍යයි කියලා අපි හිතමු. ඔයා graphic designer කෙනෙක් නම් ඔයාගේ ඒ කරපු වැඩ පෙන්වන්න වැඩ ටික පෙන්වන්න ඔයාට ඒක print out අරන් යන්න බෑ. සරල දෙයක්. ඉතින් ඒක පෙන්වන්න ක්‍රමයකුත් හදාගෙන එන්න. හොඳම දේ තමයි එක ලැප්ටොප් එකක් අරන් ඉන්න එක ටිකක් ලොකු ටැබ් එකක් අරන් මොකද ෆෝන් එකට දාලා ඔහොම මේ ෆෝන් එක දිග ඇරලා දෙන එක එච්චර හොඳ මදි. මෙහි ගොඩක් වෙලාවට ගොඩක් අය ලැප්ටොප් එකකින් තමයි පෙන්වන්නේ. මොකද මෙහි තරංගේ වැඩි. ඒ නිසා ඉතින් ඔයාලට ඇත්තට මේක ලංකාවෙන් අරන් එන ලොකු වියදමක් යනවා නම් මෙහෙට ඇවිල්ලා සෙකන්ඩ් හෑන්ඩ් එකක් ගන්න පුළුවන් සාමාන්‍ය පුංචි ගානකට. මෙහි මාර ගණන් අඩු ලැප්ටොප් තියෙනවා. සාමාන්‍යයෙන් 250 300 ඉඳලා සාමාන්‍ය ලැප්ටොප් තියෙනවා. මමත් එකක් ගත්ත මෙහෙට ආපු ගාම ඒක කියන 400 දෙන්න 400ක් උනේ 400 කියන්නේ ඒක අපි බජට් හදාගෙන ආවේ. ඉතින් අපිට හිතුණා කෙලිම මෙහෙට ඇවිල්ලා එකක් ගමු කියලා. මේ අපි ලැප්ටොප් එකක් ගත්තා. ගත්තෙම මගේ වැඩ කරගන්න සහ මේ CV එක අප්ඩේට් කරනවා නම් කරන්න සහ ඉන්ටර්වල් එකේ අපිට මොනවාරි පෙන්වන්න ලේසි ලැප්ටොප් එක දිගේ හරි මෙන්න කියලා පෙන්වුවා. ඉතින්
ඊට අමතරව සාමාන්‍ය මෙහි ජොබ් හොයන්න යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා මේ ඔයාට පුළුවන් පයින් ඇවිදගෙන ගිහිල්ලා ඒ ආයතන වලට ගිහිල්ලා මේ ඒ CV එක දෙන්න එහෙනම් මං ජොබ් එකක් හොයනවා මට මේවා කරන්න පුළුවන් මෙන්න මගේ CV එක ගන්න කියලා මම අනන්තවත් එහෙම දැකලා තියෙනවා අපේ ආයතන වලටත් ඇවිල්ලා එහෙම දෙනවා මම දැකලා තියෙනවා ඉතින් මේ එහෙම දෙනවා නම් ඒක අපිට නිකන් මෙහෙම CV එක මෙහෙම print out එකක් අරගෙන මෙහෙම කොලේ දෙන එකට වඩා හොඳයි එක ලියුම් කවර් එක දාලා ලස්සනට නම ලිය. හරි මොකක් හරි ක්‍රමයකට වාගේ ෆෝන් නම්බර් එක දාලා එහෙම පිළිවෙලකට දෙන්න. එහෙම දෙනකොට දෙනවා CV එක සමහර වෙලාවට print කරලා නිකන් ගෙනත් දෙනවා තියෙනවා නම් කතා කරන්නේ මේ vacancy එකක් කියලා. එහෙම නැත්තම් ලියුම් කවර් එකට දාලා පිළිවෙලට දෙනවා. ඉතින් ඒක ඇත්තටම හොඳයි. ඒ option එක හොඳයි. ඉතින් අපි නම් ඇත්තටම අරන් ආවා මේ ලියුම් කවර් එකම අරන් ආවා. ලියුම් කවර් set එකක් අරගෙන ආවා. මේ මොකද අපි ඇවිල්ලා මේක නිකන් ඒ කියන්නේ අපි ආවේ නිකන් මේක ගේම් එකක් වගේ නේ නේ අර මොකද ෆිල්ම් එකකුත් තියෙන අර ස්කිට් එක නේ අර ෆිල්ම් එකක් තිබුණ මොකද්ද වැලුවේ යන්නේ අර මතක් වෙන්නේ හරි මේ ෆිල්ම් එක දැන් මතක් වුණා මම දාන්නම් ඒ කියන්නේ එහෙම එන තරංගයක් මේක ඒතර අපි ඇවිල්ලා තරංගේ ලැහැස්සි වෙලා තමයි එන්න ඕනේ ඉතින් අපි මේ ලියුම් කාරේම අරන් ආවා ලියුම් කාරය පාවිච්චි කරන්න නම් අපිට අවස්ථාවක් හම්බුන්නේ නැහැ නේද අවස්ථාවක් හම්බුනේ නැහැ අපි CV ඇත්තටම අපි දැන් තව දෙයක් කියනවා ડોකියුමන්ට් කියද්දී අපි CV print කරගෙන ඉන්න හිතාගෙනත් හිටියා ලංකාවෙන් අපි print කරන් ඉන්න يعني ඒකත් හැබැයි මේවා අපි මේ CV මාතෘකාවට අදාළව කියන්න කියලා තමයි අපි හිතුවේ දැන් මතක් වුණේ නැහැ චුට්ටක් CV print කරන් ඉන්නත් පුළුවන් මොකද මෙහි print මේ ගණන් වැඩි නේද ගණන් වැඩි ඔය print out එකක් දිරාම් එකක්ද දෙකක් දුනා නේද දෙකක් නේද ඔව් සමහර තැන් වල එකට දුන්නා සමහර තැන් වල දෙකට දුන්නා සමහර දැන් වලට 1.50ටත් දුන්නා. ඉතින් අපි අඩුම තැන හම්බුනේ එකට, ඩිරම් එකට. ඒ කියන්නේ ඒ වුණාට ගොඩක් අය දෙක තමයි, දෙක. ඒක A4 කොලයක්. එක පැත්තක් නේ, එක A4 කොලයක්. ඉතින් 1 2 එකයි කියන්නේ මේ රුපියල් දැන් 80ක්ද කොහෙද නේ? ඉතින් ලංකාවෙන් වට මම හිතන්නේ බ්ලැක් ඇන්ඩ් වයිට් print එකක් මම දැන් නම් දන්නේ. දැන් ගණන් කරා. සාමාන්‍යයෙන් 10ට 15ට ගන්න පුළුවන් නම් එහෙම අරගෙන ඉන්නත් පුළුවන්. ඔන්න ඔය දැන් මේ කීබෝඩ් එක තමයි අපිත් අරගෙන ආවේ. එතකොට මේවට අදාළව මොනවා හරි ඔයගලන්ට මේ අපි අර කිව්වා වගේ වෙබ්සයිට්ස් මොනවා හරි ලින්ක්ස් තියෙනවා නම් ඒවා අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ඒ ටික බලන්න. ඉතින් අපේ මේ ඩුබායි ගයිඩ් කියන වීඩියෝ සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එක මේක. එතකොට ඔන්න දැන් ඔයගන්න පුළුවන් ඔයා ජොබ් එකක් හොයන්න යනවා නම් ඔයාට ඔයාගේ ડોකියුමන්ට්ස් ටික අද ඉඳලා ලැහැස්සිකට ගන්න පටන් ගන්න පුළුවන් මේ සම්බන්ධයෙන් මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් මැසේජ් කරන්න ගොඩාක් දෙනා මැසේජ් කරනවා ඉතින් පුළුවන් මං හිතන්නේ පුළුවන් හැමෝටම රිප්ලයි කරා ගොඩක් අය එක එක ප්‍රශ්න අහලා තිබුණා ඉතින් එක මල්ලි කෙනෙක් අහලා තිබුණා ෆොටෝග්‍රැෆි ජොබ් මේ තියෙනවද කොහොමද හොයාගන්න කියලා මම එයාට කිව්වා ඒ ගැන වෙනම වීඩියෝ එකක් කරනවා කියලා ඔව් ඒ ගැන වෙනම වීඩියෝ එකක් කරනවා ෆොටෝග්‍රැෆි ජොබ් හොයාගන්නේ කොහොමද ඒවා තියෙනවද කොහොමද ඒක වෙන්නේ ඒවල පඩි කොහොමද හරියම ජොබ් එකක් හොයාගන්නේ කොහොමද මොනවද ඒකට කරන්න ඕනේ කින්ද මන්ද ඔක්කොම ටික ඒ සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරනවා ඉතින් හොඳයි අපි දැන් අදට මේක නවත්තන්න අපි හිතනවා මේ වීඩියෝ එක ඔයාලට යම් කිසි ප්‍රයෝජනයක් අරගෙන එන්න ඇති කියලා ඉතින් ඔව් අනිවාර්යෙන්ම මේ මෙහෙ ඉන්න හැමෝටම ඉතින් සුබපතනවා ඉක්මනින් වෙන්න පුළුවන් වෙන්න සහ ඉක්මනින්ම ජොබ් එකක් හොයාගන්න පුළුවන් වෙන්න අපි ස්ටෙප් බයි ස්ටෙප් එක කියන්න මොනවද කරන්න ඕනේ කොහොමද ඒක වෙන්නේ කියලා ඉතින් මොන හරි උදව්වක් අවශ්‍ය නම් Instagram එකට Facebook එකට මගේ හරි මගේ හරි මැසේජ් කරන්න පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට ලියන්නත් පුළුවන් ඉතින් ඔයා මේ වීඩියෝ එක අදම නරඹන කෙනෙක් නම් දැම්ම ගිහිල්ලා අපේ channel එක subscribe කරන්න. ඒ වගේම මේ එහා පැත්තේ තියෙන bell button එකත් click කරොත් ඔයාට අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඒක මගේ හරගන්න නැතුවම බලා ගන්න පුළුවන්. එහෙනම් අද ටිකක් රස්නේ අඩුයි නැත්තම් මාර රස්නයක් තියෙන්නේ ටිකක් අඩුයි. ඔව්. ඉතින්
හොඳයි මේ නම් මේ වගේ වීඩියෝ එකකින් ආයි අපි මුණ ගැහෙමු එතෙක් ඔබට ආයි බොහොමයි.